සදක් අද ටිකක් වෙනස් බවක් ඔබට පේනු ඇති වෙනදාප මාවරණ පැළඳෙන හැ නමුත් අදා අපප ඔබට වඩාත් හොඳින් මෙම පනිිවිඩිය ලබා දෙන්න මාවරණ පලදින්න සිතුවක්සාහන්්‍යෙන් රපහහි නාලිකාව බොහොම කලාතුරොකින් දකිනනිට ලැබෙන අවස්තාවක් නමුත් අපි හිතනවා එක ඔබට මේ පණිවිඩේ වඩාත් ප්‍රබලව ලබාදීම සඳහාය හොඳයිකෙල අපේයාආරක්ෂාව සැපයනට අමතරව අප පුරදක් විදිහට ඔබ දන්නවා හැමදාම කෝවිට පිළිබඳව නිිතු කකහි පයක් අතාර තමයි ප්‍රධානමාතුකාට ෙන ත ප්‍රධාන මාත්තුකාවත් කකොත් තගේ පුරද්ධත් නොහැර මතක්කර ගමු නිසි පරිදි මාවරණ පැළදීම නහසා කටාවරන වෙන විදියටට ඒවගේ සංගෘත අවකාශ වල ඇතුළ දි පපවායඇතම තුළ පවා මාවරණ පැලදීම සමාජ දුරස්තභාවේ හොඳින් තපර විශසකට වඩා සබන්යදාත සේදීම අනිසිල සෙක්තැන එ දී නොතිතීම එක කියන්නන්නේ මිනිසුන් ගැවසීම අඩු කිරීම ඒගේ ඔබයි ගමල්වන් සීම කිරීම මෙසිල්ලඒගේ හොඳට වාතාශයන විදිහයටට ආයතනව දොරල් ජන විවෘතුතව තාගෙන මෙසිියල්ලම එකකස්සේ වැදගත්වනො කෝවිී සඳහසාටනදී. එන්නක් කරන්නේේ තිබුණනත් මේ වැදගත්ව බහතට මතක තබාගන්න එවගේ අමතක කරන්න එපා මේ සමඟ අපට අමතක වවා ඩංග ගැ. ක් මතකරනකට තවක අමතකව අපගේ පුරද්ධක් මතකතියාග ඩැගුත් මේ මගම මේ වැැහිකාලේ මතුවෙනම ඒ පිබඳව ඔබ අවධාන යොමුම කරන්න. එසනම් අප පද ප්‍රධාන මාතෘකාවට එලෙවෙමු. අදේ මතෘකාව කතාකිරීමම සඳහ මාසන්ගයකතු සින පක් ිටනවා සෞඛ්‍ය ප්‍රවර්ධන කාරආරයශයේ ප්‍රජාාවද පිබඳ විශෂක්න වයිද අසති ල පිට හත්මිය ඒ වගේ කොල් යිද පර්ේෂ අඇතන වද ෝක පිබඳ විශෂසක්න වයිද ද . <im� responses inacha> දැනර හැඳින්නීමේ ම කෙටියෙන් වේගෙන් කියාගෙන ගියදේ තවත් ප්‍රිස්තරාත්මකව ඒ සමගම මහිතනවා මේ නරමන ඔබට මේ රෝගය සම්බන්ධ කොරණා වෛරසය සම්බන්ධ කොවි ධනේ පිබඳ බොහ ප්‍රශ් තිබෙන ොමුකද සමාජ මාධ්‍යය ඔස්සේ මහිතනවය ප්‍රබලව ගිහිල තියෙනවා ඒ තුළ හරි දෙවල්ටඩ වැරදි දේවල්තින නිසා නිවැරදි ආකාරයට තොරතුරු ලබා ගැනීම තාමත් වැදකට අපි ලබාගන්නා ප්‍රභාවය කුමක්ද ඒ වැදගත්ය කවුහරෙකු පලිට හන්න රයි නමුත් නිවැරති ප්‍රභවයක නිවරදිත තොරතුර ලබාගැනීමේඒයි අදාප සිදු කරට වැෑම් කරන්නේ ම කැමතිජුත් මුලිම ඔබ බෙතටමුවන්න දැන් මේ වෛරස් ගැන කතා කරනවීට පහුගිය කාලේ අපි මුලිම කතාකෙේ ගියවරද්දි මුල කාල මාර්තු කාලේ ී ස්සල් අපි කතා කර කොරෝ නවයි විසේ ලෝක සෞඛ්‍ය සංවිධනය කොවිද් හම කියට නමකුත් දුන්න. නමුත් දැ මේ වනටපුමන් පොඩිදරුවන් පබාදන්නවා ල්බීට ගම ලැම් එකක නම් දැන් මතුගේ ම මොනවාදම වෛරස් ප්‍රබේද කියන්නේ. ඔවසුදත් පළමුකොටම පුංච ප්‍රවේශයක් විදි පළමුකොටම අප වෛරසයක් කියල කියන්නේ මොකද්ද කියලා කෙටි හැඳින්නීමක් කරොත් එතා වැදගත්වයන වයිරසයක් කියල කියන්නේ ආසාධිත ඒකකයා. එය ජීවිෙක් විදිහටවත් ජීවිධත්මකම සලකාන නැහැ. විවිධ කාරණනම්මත. මේ වෛඩසයක් කියල ැනි තාම කොඩා නැ නෝමීටර් ප්‍රමාණයක්ත් විතර විශාලත්වයෙන් යුතු ඒකකයක් එහි තියෙනවා ඔන්ටම අවනික වෙච්ච ආජානම සංග්ටක අපි ව නොදදුර වෙලාකක බාලන පොඩ රු ප්‍රාමගින් ඒවගේම තමයි උන්ට ප්‍රටීන කපයක් තිේෙන ඔුන්මේ ගුණනේ දී ඔන්ගේ එකම ට ජීවි ලක්ෂණත් තියෙන අජීවි ලක්ෂණත් තිෙනනමන් පටහැ හඳටම සහතිකයි අපිට මේ අපාසලඇන්න දවාදරුවන් සැඳෑවිද්දි අයිටීන් රූප නාලිකාවත් එක්ම එකට නරබනව ඇති ඔුන්ගේ පෙළපොත්තලත් මේ ගැ සඳහන් වෙලා තියෙන ඔන්ගේ එක ජීවී ලක්ෂණයක් තමයි විශාල වශයෙන් ගුණනයවීම කාග හරි ආධාරගේ ැන ඕූ අනිවාර්රම පරපෝෂිතය. ඉතින් මේ මේ ගුණිනය වීමේදී ඔන්ගේ විකෘතිතා ඇති වෙනවා. විගෘතිිත වලට වෙලාසනින් කියනු ඔන්ගේ ජානමය වෙනස්කම් කීපයක් සිද්ධ වෙනවා. එකඇනේ ඔන්ගේ මාතෘස් ඒකකවලට වඩා සුළුසුරු වෙනස්කම් සිද්ධ නොම මේ වෙනස්කම් විශා ශය වෙනස්කම් සිද්දුව වනොත් එමනත්ම් කීපයක් කීපයක් ගුණනය කිරීමදී සිද්ධ වනොත්. මේක විකෘතිතාවයක් දක්වා වර්ධනය වෙනවා. ඉතින් මේ විකෘධිතාවයන් අපේ තියනවා වර්ගී කරණයක් දැංක්ශේෂයෙන්මක සාස්කොරන වරස්වලට විතරක්ම සූෂි ලක්ෂණයක් නෙේ දැන් ඔබ සවාන කලට හහාල ඇති අප ඉන්ෆල්ලන්ස වයිරසේ තියෙනවවා ප්‍රබේද දෙකක් ඉන්ෆලන්සේ AAB කියලා දැ ඉන්ල්ලේ ඒගේේට අනු ප්‍රබේදධ කීපයක් තියනවා දැන් මේ උන්ගේ ජානමයේ ලක්ෂණ අනුව H1 කියනව ස්ත්‍රී කියයනවා ඒ වගේඉ මේ අපි සාස්කෝ අද මාතෘකා වන සස්කරුණන වරසේ. වෙනස්කම් විශාල වශයෙන් සිදුවල විකෘතිසා සිද්ුව වෙල දම ප්‍රබේධයක් විදි ට විශේෂම අපේ මේ ගහනය තුළදී පැතිර ගෙනයනවා. දැන් මේ පළමිණ රූපරාමිෙන් ඔබ අපි පෙන්නන්න හදන්නේක ඉල්ලොක්ට්‍රෝන අන්වීක්ෂයක් ඉලොක්ට්‍රෝනන්වික්ෂයේ විශාල වශයෙන් ගුණණය කිරීමක් සිද්ධ වෙලා අපට මේ කොරෝණ වරසය පළමුකොටම ඔටුන්නක් හා සමානයි දැන්න ඔ මේකෙද මේ සයිල්ලේකින් ඔවන් ගුණනය වෙලා එළියටයනවා තව සයිල්ලස් සොයා ගෙන. මේ කොරෝනා කියන මේක ග්‍රීක භාෂාවෙන් ඔටුන්නක් කියල කියන්නේ. අපි දැන් ඊළඟපුරු ප්‍රාමි මේක ප්‍රෝටීනම් ප්‍රමාාණ ප්‍රමාණයක් තියෙනවා. ඒ දැ මේ විකෘතිතා වලදී උගේ ජානමය සංගටක වෙනස් වෙලා. ඒක සුරූපයේ වෙනස්කම් විදිහට ඒක. පෙෙනෙන පටන් ගන්න. එතකට මේ ප්‍රබේද අපිට වැදගත් වෙනවා. ඕම මේ ප්‍රබේද ැ ඔබට මේ රුපාමයෙන් පෑ ම අදහස් කරනවා. ඔවන්ට තියනවා ඇලීමට භාජනය වන්න මේ ප්‍රබේ ස්පයි ප්‍රටීන්ෙළ එකක් මේක අත් ගොඩාක් විශේෂය ඔබ අයි අප දුවදරවයම හ දෙසේ යම් කිසි සඟරාවක් කියවනවා ද ඒ වගේම තමයි රූපයන් නාලිකාවක අන්ර්ජතක නාලිකාවගේ යම්කිසි වැඩ සටහනක් බලකොට මෙට මේ ස්පයික් ප්‍රෝටිනය ගැන විශේෂෙන්ම සුදත් සඳහන් කරවා. ඒගේ තමයිිතාව චුට්ටක් ඇතුලට යනකොට ඔවුන්ට මේ අපේ පිCR පරීක්ෂණය හෙම ජානමය මේ ඒ ජාන තියනෝද නැද කියල්ල පිසය පරීක්ෂණ වාර්තාවේ දක්වනෝ. ඒවගමතමයි අපි මේ වැඩ සටහනදම කතා කරන්න බලාපොරත්තු වනවා යම් කිසි කායක මේ ජාන විශ්ලේෂන හෙමත් ජීන් සීකුවන්සිං කොහොමද මේ මක ඔබට දැරගන්න ඇති සීකෝන්ස් කර මේක ලංකාවතති ඩෙල්ට තිය නොයි කියලා ඉතින් ඒකට මේ ප්‍රවේශයක් විදිරිතම මේ රූප රාම්ම ඉතාමත්ම සරල විදිහැට. ස්පයි පෝටයනක කලියෙන් තියෙනවා ඉට පසේ තමයි නිියුකලියෝ පොටීන් කියල යෙන ඔඋන්ට නමුත් නිියෂ්ටයක්ක් නැහැ. නොත් ඇතුළේ තියෙන අර්ථය තමයි තියෙන්නේ. ඊට අමතරව හැමෝගෙම තියෙනවා ඔුන්ටම ආවේනිකවෙත්ත මේ දත්ත ගබඩවා. ජාන දත්ත ගබඩාවා. ඒක තමයි අපි දිගහැරලා විශ්ලේෂණය කැල්ලා කියන්න මෙයා ඉට වඩා වෙනස් ද එමන තම ප්‍රබේදධයද කියලා. ඊට අමතර ඔබ ඇනිල ප්‍රෝටීන් ද මේගලන්ට තියන පොඩි ලිපිඩ පටලයක්. පටලයත් මේ එලියෙන්ම තියනෙ තුකට මේ ප්‍රබේද ව තවටිකක් අපි විස්තර කන්නවදම මේ ප්‍රබේද වාර්ග දෙකක් තියවා එකත් තම ලෝක සෞඛ සංවිධානය කියනවා වේර කසන් කියලා එම නත්ත පළමුගුම කියන්නේ වේරයට ඉන්ට්‍රෙස්් කලෙ කියන්නේ ජන විශ්ලේෂනය මගින් තොරතුරු හඳුනාගත්ත හම පෙරව්‍යප්ත වෙලා තියෙන වෛරසේ වෙනස් වීමක් දක්වනවාද ියටෆ ඉන්ට්‍රස් කියලා වර්ගිකරනයේදී පළමිණ ආධිතාාලම තමයි ඒක. එතුවට මේ වේියන්ට් ඉන්ට්‍රස් කියන එක වේගීම් පැතරගෙන යන්න නැහැදනට ගුල්ලොකූ විගෘතාවට භාජනය වෙලා නැහ. ඒ වගේ නමුත් ඒ ඉස්සදාහට එහෙම වයි කියල අනුමාන කරල ඔ ලඟිම් අපි මේ ෆලෝප්ි සර්වලන් කේෙ නතතා ලගිම තුරතුර විශ්ලේෂණයගන. ඒි ඉහල් අඩිතාලම තමයි වන් කන්සන් කියන එක අපි කියන වOC කියලා දැ මේ වන්ට් කන්සන් කියර තම මේ රූපරහමේද දැක්වෙන්නේ. ඔබ දන්නද ජෝග්‍රි කෙමන රටක් විදිහට අපි පාවිචිරන්නේ නැහැ මක ලක සග සංගවිධානය පර්ගි කරනයක ැකිව ල්බට කිය වැඩසටහන පටන්ගන්න කොටම. එතකට මේ ඇල් කියන ප්‍රබේදය. ඒගුලන්ගේ තියනවා විද්‍යාත්මක නාමය අපේ විද්‍යාත්ම නාමය ඇතරම හමේ මතකතියාගන්නවත් ඒ හරි අමාරු නාමයක් ඒහෙන්ද ඇස කියන ප්‍රබේද ග්‍රීක හෝඩියේ පළවෙනි අකුරේදලා අන්තර්ජාතික කලා වර්ගි කරන කමුටතුුවක්න කමුටුව මගින් දෙන්න පටන්ගත් සතුකට ඇ ප්‍රබේදය අමහභිතා නිස්තන වාර්ථවන බීට ප්‍රබේදය. දකුණ අප්‍රිකාවින් වාර්තවන ගමමා ප්‍රබේදය බ්‍රසිීලිෙන් වාර්තවන දේල්ට ප්‍රබේදය අප අසල් වැසි ඉදාවෙන් වාර්තා වෙලා දැනට ලෝක පුරා පැරගෙන කියීලා දැන් අපේරට පැතරගෙන තියෙනවා. ප්‍රබේධයක් ඇත්තටමඒවිදියට වර්ගීකරණය කරලා ඒ අතව ප්‍රේධකට වඩ විශාල් වශයෙන් පැතිරගෙනයනවාද ඒවගම තමයි එහි ඉතාම අධික හම නැත්තං උන්ගේ සංකූලතා වැඩිපුර එම ප්‍රබේදහින්ද ඇතිවෙනවාද ඒවගේම තමයි සමාරක් එන්නත්තල්ට එම ප්‍රබේදය යම්කිසි විෝධතාවයක් එමනත්තං ඒකට අරක්ෂා වෙන් නැද්ද කියලත් විවිධ වර්ගී කරන්නේ සටහන වනාට පස තමයි ඒකට එම ලේබලයක් කරම නත්තන්ම වර්ගී කරයක් දෙන්නේ ඔ දෙමා ඔබට බාධ නොකර අසාගෙන සිටියේම තාමත් වැදගත් යම්යම් තාක්ෂණක කරුණු මහිතන වැඩසසිරහණ බලන්න පසල් දරවන් මත් වදගත් වෙනවා කිය අප මේ බඳ තව දුරටත් තාක්ෂණ කරම කතාහරන වගේ ප්‍රායෝකර්ම කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඉට පෙර කෙටි විරමයක් ලබාගන්නවා. ැන අද අ ො ප ද ය මත ද නිස මහිතන අද අවස්ථාව කරග යතු හ අස්ථාවද හැකිතරමේ තාක්ෂණක කරනු දනගෙන වා ඔබ දිරිපත් කරන්නට දෙැන අප හරිින් කතාකර වෛදරසයක් කැනෙ කුමක් කියලා ෛයිසැක්ල කියන්නේ කෙනෙකුගේ ශරීරයක් තුළ නැතම් ජීවිී පටක තුළ වැඩෙන්නට පුළුවන් බෝවින්නට පුළුවන් එක්තරා ආකාරයක. ස ශේෂ ක්ෂ සයිට කෙනෙක් එතකොට මෙම වයිරස් ගැන කතා කරන විට තව කතාවක් තිබෙන මහිතනයත් මතුොල යුතුව මේ වස්ථාවද තම මේ දියන්නේ ව ආරන්නේ වරස් කල වයිරස් වර්ගතින මේ ග කතාරන සුදත්.ැ අපේ විශේෂයෙන් බැක්ටිරියාවන්ට සහ අපේ පරිනාමේදේ ජීව පරිනාමේදී. ජීවින්ට ආරන්නේ හෝ ඩන්නේ. නැමති ජාන අපේ තොරතුරු ගබඩා කරල තියෙන සුවිශේෂ සංගටකයක් තිේෙනවා. ඒ සංගටක දෙකම ජීවි එකකය තුළ තියෙනවා. නමුත් වෛරස සුවිශේෂී වෛරසවල තියන්නේ එක්කෝ හරෙන්නේ හෝ එකු NA හරි ඒ දෙකින් එකක් පමණයි. ඉතින් දෙ පරිනාමයේදී DNANA වෛරස කියලා ජාතියක් තියෙනවා.ඒ පරිාමේ ආරයණෙවලින් පටන්ගත බසේ NA වරස්වල් ගහිහලාල පරිනාමේ ද වයිරසල පරිනනාමේදී පවා DNANA වර යම්කිසි. උසස් තත්ත්වයක් හරි එම නැත්තන් සාමන්‍යෙන් අනි්‍යවට වාරණය ඔන්ගේ RRNARNA. සෞර්ධයද වඩා වැඩිපුර මේ ලඩරෝග හැබ කිරීමය කකයා හර එහමනතන් ප්‍රේ තුොරතුර ගඩා කිරම් හැකයා මත වැඩිපුර තියනවා ඉන්දැන් රRNA වෛරස මේ සස් කොරන වයිරසය එමනතං කොවිදධහනමය ආසාධිතයේ රෝග කාරකය විල්ලා සස්කොරන වෛරස් දෙක කියලා නම වෛරසය. ඔවුන් අත් අයිතිවනි ආරන්නේ ප්‍රබේදවලට ආරRNA වෛරසවලට. ආරණය වෛරැසවල නිතරම උන්ගේ විකෘතිතා ඇතිවීමේ ප්‍රවණතාව වැඩි. මොකද ඒ ආරණ අනුව නැවත සාදාගැනීම මෙමනත විකෘතාව සිද්ධ උුණොන්. දියනේ අනුවට වඩා නැවත සාදාගැනීමේ ප්‍රණතාව අඩුයි. ඉතින් ද මේ අපේ වූහාන්වලින් පටන්ගත්ත ඒ වෛරසය පරිනාාමේද එම තප ඇතරම ගුණනේවීම දී ගුණනයවීමද. මෙතින් ම තවකාරණයක් මතුකිරීම ඉතාමත් වැදගත් ද ප්‍රබේදවලට ප්‍රබේද හටගන්නා වෙනස්කම්, සොහජයම හටගන්නවා. නමුත් විශේෂයම වෛරසය තව ගුණනයවීමිදේ ඔුන් ඔවු ඇතටම ඒ විකෘතාව එකතු වෙලා ඒ ප්‍රබේදය දක්වා යනවා. වනාකාරයෙන් කියනවා දන් වෛරසය අපේ යම්කිසි ගහනයක් හ යම්කිසිේ රටක් ඇතුොලත වැඩිපුර ආ. තිිගයන අයි කියල කියන්නේ ප්‍රබේදවලට අතවැනීමක් වගේ. එඒය ඉතාමත් වැදගත් අප නැවතමතාවකේ ගැන කතා කරන්න පොඩි කාලයක් මටවු කල ද මේ රූප සටානයෙන් ඔට පෙනෙන්නේ දෙදස් දහනම අගාගේ දිහරි එමන තන් දස් විස්තධතමමිග දගන්න හම්බුණ. එ ඒදාසල තිබුණ වෛරස් ප්‍රබේදය ආද. දගලදක දෙන්නේ කොට හරි දෙකැ දෙසම හයකට වගේ ති අප මේකට යම්කිසි විද්‍යාත්මක පද මේ පදයක් කියලා ආආවැලිවෙම තා බිදුවක් කියල ෙන කොච්චර ප්‍රමාණට අන්නපුලළුවන්ද කියලා. එතකට මේක ඉතාලියගේ පැතිරන්න පටන්ගත්තර පස්සේ ඒ ප්‍රබේදවල මේ තුනත් දක්වා වර්ධනය වනාා. ඊට පැස්සේ මහබ්‍රතානය දෙදස්ෆිස්සේ අගභාගේදිී ඇතර ඇ ප්‍රබේදය කියලා එතකොට දෙකට පේවා එන්න එන්න මේ ප්‍රබේදවල මේ ඒක සම්ප්‍රේෂණය වීමේ ප්‍රමණතාව වැඩි. ඒවගමතමෑ දැන් ඩෙල්ට ප්‍රබේදය මැතකද අප රටත්වාර්තාවන වගමතම තවරවටල් හැත් අටකට වාර්තා වෙල තින ඒක පහකට පහයදල අටකට මෙ වැඩි පුර පැතට යන්න පුළවා. එවගේමතම මේ සයටට හැටක් ල් ප්‍රබේදවට ඩෙල්ට ප්‍රේදය සියට හැටක් සම්ප්‍රේෂණයවීම ප්‍රවණතාවේ වැඩි. දැන්ඒ ක අතා වැැහවාම අන්න එතන ඔබ කියාව අපට වැදගත් යමක් තියෙනවා පොදුජනතාවදිටේ තමයි බෝවීම වැඩි ඩෙල්ට ප්‍රබේදේ තිෙන වැදත් ලක්ෂණය බෝවීම වැඩ නැත වරස්වයි විදිට කරු ම අපට මකදගගේ ලොබට එෙන පුලුවන අපට මොකද කියනකින් ඔබට යන හේතුව තමයි මේ ප්‍රබේද අපේ ජීවිතවට බලපෑ ඇති කරන. ඔුන් ඕුන්ගේ බලප පාක්‍රමේ අපට පෙන්න්න නවා. අසේ දැන් ඇතටමන්න මෙතනදි තමයි දැ ලංකාව දැන් අපි ම විටක ඉන්න වයිතර සධිස්ථානයකින්වකුත් නිවැරදි. කොම මේ ෙල්ට ප්‍රබේදය ැන් ජුට්කිව විදිර දැන්ියට හැටක වැඩිපුර බෝවීමේ හැකියාවත්තින ඩෙල්ට ප්‍රබේදය. අපි කොහොමද මේක කඩාගන්න නවත්ත ගන්නේ. මං තන ඉතාම වැදගත්වෙනවා දැන් අපි වෛරසේ ලක්ෂණ ටික ඉගෙන ගත්තනේ. නමුත් ද මේ වෛරසේ විහින්දමේ රෝගේය පැතරීමට බලපාන්නේ පුද්ජලයෝ. එකන අපි. ්‍රදැන් අපි වෛරසේ ලක්ෂණ අඳනගත්තම අපි පුද්ජල චර්යාවන් වයුතුද කියන පිළිබඳවත් අවබෝධය සිටින්නේ අවශ්‍ය වෙනවා. දැන් අපි ගත්තොත් මෙහිදී විශේෂෙන් අපි වැඩි අවදානම් යදන චර්යාවන් මොනවාද කියන කඳුනා ගැනීම වැදගත්. විශේෂයෙන් අපි කියනවා මේ කාර සම්ප්‍රේෂණ වේගේ වැඩි හින්දා. සෞක ප්‍රවදධනකාරයංශය දිටත් අපි මේ පණවිඩ ටික ජනතාවට ගෙනාව. එහිදී අපි සුවිශේෂී ලක්ෂණ ටික් ගැන කතා කර. විශේෂෙන් කිව්ව පුද්ජලයන් ලෙස ඒකරාශිවීම පුළුවන් තරන් අඩුකරන්න.ැි ගත්තුොත් අපි පුද්ජලයන් ලෙස ඒකරශවයන අස්ථාව නෝන තරන් තියෙන. නනිද සහරක්කිට පූලිමේ ඉන්න පුළුවන් ඒක මෙෙන් පුළුවන් බැංකවක්සර තියන ොලිමේ ව පුළන් හම නත්තම් බස්හල්ටක ඉන්න පොලිේ වෙන්න පුුව හමනැත ද දෙන්නක් ධාන පොලිමේ වෙන්න පුළුවන් තර මේ අපි පුද්ජරයන් ලෙස ඒ රශ්වෙන ස්ථාන වැඩ. ත්‍රද මේ අවස්ථාවලද අර කියපු ලක්ෂණය අපි දන්නවනං අපිට අවබෝධයක් තියෙන්න වශ වෙනවා මේක හොඳ වෙලාවක් වෛරසිට පැතිරෙන්. හරි එතකට ඒගේ ඒවගේම තම තවස් සෙන්න්නක ගැවසෙන ස්ාන පුුවන් තරම් මගාරන්නවා අපිදක්කින්න අපි සුපමාකටේකට යන්න පුළුවන් න අපි පොට යන්න පුළුව. නත්තන් අපි මනිසු ගොඩාක්කින්න දුම්රේ අපේ රැකය අව සඳහහා එන්න පුළුවන් මේවා හොඳ අවස්ටාවන් මේ කියපු මේ වෛරසේ පැතිරෙන්න්න. නමුත් අපි පෙර සඳහා පෙරහ අද අතර වෙනස වෙලාතියෙන්නේ මේ වරසේ ලක්ෂණේ විශේෂෙන් ඩෙල්ට කියන වෛරසේ පැතිරන්නට පටන්ගත්තුත් සම්ප්‍රේෂණය වීම වේගේ වැඩි ේ ඒ හින්ද අපි බොහෝදුරට ජනතාවට කියන්නට කැමති මේ අවස්ටාවේද. අපි විශේෂයෙන් මේ අපේ සංචරණයන් බොහෝදුරට අපසීම ඉහිල්වීමත් සැමක සංචරණයක් කරත් මේ පිළිබඳව අපගේ තියෙන අවබෝධය වැඩිකර ගැනීම වැදගත්තයෙන. ඉල්ඟට අපි තව පණ විඩයක් ගෙනවා. විශේෂයෙන් මේ සංගුෘරත අකාශගෙන දැ අප ගතොත් මෙතනත් යම්ප්‍රමාණක සංගරත අවකාශය. තද මේ වගේ සංගෘරත අවකාශය තුළදී ඩෙල්ට වගේ වෛරසයක් තිබ්බෝ අපිට පැතිරෙන්න්නට තියෙන අවස්ටාවැ. සෞ්‍ය සංවිධානය වනත් කියලා තියෙනවා පුළුවන් තරම් නැචුරල් වෙන්ටිනේශ නැත්තම් ස්ව භාවක වාතය සංසරණය වෙන විදියට පුළුවන් තරම් තමුම් රැකි අවකරන තැන හෝ තමග නිවසේ හෝ අපිට පුළුවන්නන් අවස්ථාව ලබා දෙෙන් හැකිනම් මං හිතනක ගොඩක් වැදල ජනල්ලා යන්න ය දුර ජනලවල් ඇරල තියන්න දැන් අපිට හක්විට අපට දිගටම දොරජනිලවල් ඇල්ල තියන්න බැරිවෙන්න පුලුවන් නමුත් කිය නවා විටන් විට අඩුගාන පෑකාලක් පැබාගයක් හැරි. තෝක් සස්වභාාවක වාතය සංසරණය වෙනවන අර මහිතය වෛද ජුඩ්ඩුනත් ඒක ගැන වැඩිය අදහසක් ද මේ කොහොමද මේ මේ වහල තියෙන කාමරයකදී වෛරසේ හැසිරීම කොහොමද කියන එක මේ පිළිබඳ අපට යම් අවබෝධයක් තියෙනවන අර අපි කියපු වෛරසෙ හින්ද අපිට වන බලපෑම එසෙත් නැත්තම් මේර මේ රෝගය පැතිරීම යම් හෝ ප්‍රමාණයකට වලක්වා ගන්නට පුළුවන් ඉතින් අපි එහින්ද සෞඛ ප්‍රවර්ධන කාරයංශයේ විදිහට ජනතාවට මේ පිළිබඳව පනිවිරේ ගෙනනිච්චා. මොකද අපිගත්තෝ අපිට හොඳ ෆස්බුක් අපි කිව්වා අපිට නිවැරදි දත්වවෙන්න ඕන නිවැරදි පනිවිඩ වෙන්න ඕන. මේ පනිවිඩ අඳනගෙන ජනත වෙත අපි පනිවිඩ ගෙනයන්න සෞඛක ප්‍රවර්ධන කාරයංශය මේ විලදී ඉදිරෙන් සිටින. අපි ගත්තුොත් අපිට ෆේස්බු් පේ ෆොලෝවස් ලකිවොත් ඉන්නවාතු මෙමිලියනතුන් දෙකක් තුනක් විතර කට්ටයක් මේ බලනවා දැන් අප ගත්තුොත් විශේෂය දෙල්ට පිළිබඳව තිබ පනිවිඩිය ශයාකරගෙන තිබ්බ මෝදන් 3.5ේ කැනෙ ස් පහ ක්ෂ තිස්පහක්කිත තුර දැන් නතාව විස්රට වඩා දැනුවත් දැනුම හොඳයි නමුත් මේ දැනුම තුලදී ආකල්පත් සමගම තමන්ගේ චර්යාවන් කහොමදරගෙන යනෑ පිළිබඳව වගකීම අපි සතුයි. ඒ වගකීම ගතයතුව වෙනවා. ඕ මහිතන්නේ වැදගත්වෙන්නේ දැන් විශේෂම් අද මිතන මේ වැඩසරහනත් සන්ධිස්ථානයක් අද සංචරන සීම යම්පාමනණක ිහිල් කිරීම මංහිත නොසෞක්‍ය මතංශ දිරිපත් කලති නවස්ථාවක. දැන් ඔබ මෙම නිවැරදි ආකාරයට පැවැත්ම කළ යුතුවන්නේ පොලිස් නිලධාරීන්ට බයවත් මහජන සෞඛ පරීෂකට බයවත් නොයි. නොව දුව මේ අභ්‍යන්තරයෙන් පැමිණිය යුතුයි ම කමති යුද් දෙෙසට යමන දැන් ඇත්තටම මෙත නැති දැ මේ වහිරස් ගැන කතා කරනකොට අපිට ඇහට පේ නැති දෙයක්න ඉලෙක්ට්‍රෝනන් වික්ෂයකරම පේන සාමාන්‍යන් වික්ෂකරත් පේන්න ඇති එහෙම සුළු දෙයක්. ප්‍රබල හානියයක් මුළු ජන සංහතයයටට මුළු ලෝකටම කරලාති මයිතන මේ ලෝකයේ ජනතාව වනසන ප්‍රධාන සාධකයක් නොවසංගතකය නති මේ ඒවැනි අවස්ථාව කරතමේ අවුදු සියක පස්සේ. අපි දැම මේ මුහුණ පලරිසිට නර පාන වන පසේ දැගිිය උන හුණ වාතින ප්‍රලම ියෝග. ඉ දැන් මේ වෛදස් ගැන කතා කරන විට අපි කතා කරනවාම බෝවීම ගැන ඒවගේ විරුලන්ස් ගැන මේික කොච්චර ප්‍රබලද මේ හානිකරදකෙන ඒ කුණු දෙකත් අදාලව දැන් ම මි සඳන් කරම සංකෘත අ්‍රකාශය වෛරසේ හැසිරීමකොම් ඒ කරුණුට එකතු කර ක් කිවහොත් ුැ වෛරසේ ඔවුන්ට ඔවුන් ඇතරම ආසාධික එකකයක් වනාට ඔවුන් හැදලතින් අර මම කිව් විදියට ප්‍රෝටීන අනුකීපයක් එක ඔන්ගේ තිනවා ආිනික තරතුරු ගබඩා කල දින අරෙන්නේ හරි දියෙන්නේෙ හරි වයිඩසෙක්ක. මවුන්ට රෝගය බෝ කරන්න දන් අර මම කිව්ව විදිහට පළමු කොටම ඔන්ගේ තියෙනවා මේ ඒ. විරල්ලන්සකහෙවත් රෝගීය කොච්චට දුරකට මේක ගිහිල්ල අපේ සයිල්ලත් එක්ක එකතුවෙල පතරුවන්න පුළුවන්ද කියලා. නැ ඔබට මේ පේනො මේ ස් පයික් ප්‍රටීන කියන මේ රතුපාට මේ ප්‍රටීනියත් එක්ක මෙහි විකෘතිතා ඇති වුනොත්. වේගීම් බෝවල අපිත් එකට රුකුලක්වෙල බවනොත් ගිහිල්ල අපේ සයිල්වල ශ්‍රේෂ්මලටල කියලා මේ දවාල දල දුවලපුතාල අහලා ඇති එම නැත්තන් අපේ මේ සැම පටලවල තියෙන අපේ. නාසාකෝරය ඉදලා අපේ පෙනහළු දක්වා ගරථ කෙලති ඉතා කුඩා වායු කුටීර මිලියන ගානත්තිෙන මේවැලටගේල. උුන්ගේ ඇලීම ඇලීමේ තින ගුණය වැඩි වෙනවා. ඒවගේම තමයි, ඔවුන් ව තව දැන් අර මම කිව් විදිහට කීදනකට පතරුණනොෝග කියලදම තව තව සයිලවල්ට මේ ලැවගින්නක් වගේ පැතිරීමේ වේගිය වැඩි වෙන. අපිට යම් කිසි ස්වභාවික ප්‍රතිශක්ති කරණයකෝ අපි නතුකරගත්ත තියෙන ප්‍රශක්තියක් වෝ අපට ආවොත්. ඒක අපට වඩා වෛරසේ ගුණනය වීම වැඩි විිහින්දා. ඒක මේ වැඩිපුර පැරගෙනයන්න පුළුවම විකුතු හහින්දත් පෙටරගෙනන්න පුළුව හමනත්තන් ය කි සමාජයක අපට යම් කිසි අසනීපයක් තියනවා දන් ඒ වගේම තමයි අපේ යම්කි අපි යම්කි චාර්යායට රාවට අප පුරදුල තින විශේෂයෙන්ම දුම්බීම පා දුම්පානය හරි ඒ වගේ තියෙනවද. දැන් ඔබ මතකරපපු අනිත්කාරණයක් වැදගත්වෙනවාහ දැන් මේ ගැෙන පරේෂණ කල තින සැ්තම්බර් මාසය පමණ යම්කිසි ප්‍රදේශ බෑ එකන යම්කි තියන සර්ෙස අපිකල ෙන මතුට ප්‍රෂ්ට මතුබට ප්‍රෘෂ්ට නිවට නිතර ගැවසන දුරාගුලුවවෙන්න පුළුවන් එහමනත්තන් අපේ පුදු ප්‍රවහණ සේවා බල. එතකොට දැ විශේෂෙන්ම වෛරසය තියෙනකොට වෛරස සීතල තියන ප්‍රදේශවල එහමනත්තා අන්සක අපි එකග විවිධ පර්ේෂණ කරලා තියෙන අන්ස අ අන්සක දාසේ අන්සක විසි දෙක මේ විදියට සුදත් අන්සක ගානෙන් වැඩි වෙන කොට. වෛරසය තියන ජීවි සුභාරවය අඩු වෙනවා. වෙනතකින් කියනවා ද. ඒක ප්‍රතිලොම්ම සමානුපාතික කියලා අපි කියනවා. එතකොට ඒවගේම තමයි දැන් අපි දැන් මගේ සහෞද්දයකිවා මේ ඩොක්.. න්දකව මේක ඇතටම සුභවික පරිසරයඇකුල්ද විශේෂයෙන් තියනවාදං ඒක ඇවිල්ලා හිරුවවෙලේ හරි හමනැත්තන් සභයික ආතාශ්‍රයය තියනකොට මේක රෝගය උ සජීවව තියන පැ ප්‍රමාණය අඩුවෙනවා. දැ මේ වගේම තමයි අඕනම වයිරසයයක්ක තරක්න මේ බැක්ටිියාවකට පා තියනවා අවමය කොච්චර ප්‍රමාණයක් අවශ්‍යයනවාද. අපි ගන ඉන්ෆෙක්ටියව් ඩෝස් කියලා. කොච්චට ප්‍රමාණයක් සෙම පටලෙක හෝ එමනන්තන් යම්කිසි පෘෂ්ටයක කොච්චට ගණත්වයක් තියෙනවා අද කියන මකද ආරයණය හරි එමනන්තන්ගේ වෛරසය තිබූ පලියටම ඒ බෝයනයි කියලා හෙම කියන්න අපහසුයි. ඒක සජීවීව බොහෝලට තියන ප්‍රමාණයක් තිබිය යුතු වෙනවා ප්‍රමාණයකුත් තිබිය යුතු වෙනවා ඒවා තිබ ුතු වවා අනිවාර් ය ප්‍රමාණයක් තිබ යුතු ඒ නිසා මේ ඒ අපි ආයුදයක්කර ගත නොයුතුයි ැ මේක බොන් වෙන්න නැහැක් නමු අපි මේ අපේ මේක මේ චක්‍රය කඩා ගැන්නීම සඳහා ආයුධක්කර ගන්න පුළුවන්. අප නැවතත් කෙටි විරාමයක් ලබා ගන්න. ද ප්‍රජාාවයිද විද්‍යාවය වගේම ව සන්ගත ේ ේදවසල් වැඩිපුර කතා කන මාත්‍රක ඉතින් ඒ රෝග කොරුණන සමග සබධ ශෂක් වදශ ්‍රාප සමග සිටන ජාවිද විද්‍යාාවය න ජ්‍යා සන් පි දැන් හිතනවා මේ අවස්ථාවක් හොඳම අවස්ථාව වැඩ සටහනේ ඔබගේ හන්න මෙඩම ප්‍රශ්නය ඒතමයි දැන් ලංකාවේ එන්නත් කරන වේගයෙන් කරමින් පවතිනෝ අන්නේ ඉන්නත් කරන්නේ සඳහා ජනතාව දැනග ත යතු දේව ොුවද. මහි තන්නේ කියන්නට කැමති එන්නත් කරන පිළිබඳ අපිත්වොත් මිනිසුන්ගේෙතියෙන්නේ හොඳ ඩිමාන්ඩික්. වෙන රටවල්ල එක් අපි සසුඳන විට. අපේ ජනතාව බොහොම උනන්දුවෙන් මේ එන්නත් කිරීම සඳහායුම් වෙන. එක හොඳ ප්‍රවණනතාවයක්. ඉතින් ඒ වගේ අපි දකිනවා රජයත් සෞඛ්‍යමාත්‍යයන්ශේෂ මේ සඳහාමහන්සේන ස සියල්ම දෙනාම නේද මේකට ලොකු දායකත්යක් ලබාදෙන මොහතක් මේ වෙලේ මකද අපි දැන්ජන් අර අපි කිවෝවාගේ මේ ප්‍රබේදේනවා වෛරස් වෙනස් වෙනවා නමු අපි ආයිුදුවලින් සන්නන්ධ වෙන්නන මේ සන්නන්ද වෙන අපි අර පුරුදුවලට අමතරව අපේ සන්නන්ධවීම තමයි මේ එන්නත ලබා ගැනින්. එන්නත ලබාගැනීම සඳ ඉස්සරට වඩා මිනිස්සු ඒකරාශවීමක් අපි දකිනෝ. ඒවුනත් සුදත් තවත්තකක් කියන අවශ්‍යයි. අපි එන්නත් අවශ්‍යම කොටසක්කෙල අප අඳනගත්ත කොටසක්කින්නවනි විශේෂයෙන් අවුරුදු හැට වඩා වැඩිය අයි. ඒවාගේම බෝ නෝනරෝගවලින් පෙළෙනයි මොකද අපි ගත්තුොත් අර කියපු ප්‍රබේදයහින්ද ඇතිවෙන සංකුල්ලතාව වැඩි ඒ අයියට. වෙන වචනයෙන් කිව්වත් බලපෑම වැඩි ඒ අයිත. තර ඒ අය වැඩිය ආරක්ෂා වන්නවා නමු අපි දකිනවා මේ එන්නත් දීමේ ක්‍රමවලදි අපිට ආරංචි වෙනවා අපිට වෙන වචනකර රිපෝර්ට් වෙනවා විශේෂයෙන් සමහර වැඩි හිටියෝ මේ එන්නත ගැනීම සඳහා පොඩි බයක් චකිතයක් දක්කන. රීදෙනවා කියනවා නත ඒගොල්ලො හිතනවා අපි ගෙදරඉන්නේ එහින්දා අපි කොහෙක්කත් යන්නේ නෑ අපිට මේලෙඩේ බෝවෙන්නන්නේ. මහිතන්ෙදන් ඒ අදහස මේ වෙලේදදි පොඩ්ඩක් වෙනස් කරගැනීම පිළිබඳ වැදගත්වයෙනවාද අපේ හැමදාම් පාසැල් වහලා ඉන්නද අපේ වැඩීටියය ගෙදර ඉන්න පුළුවවා. නමුත් අපේ අපේ දරුව පාසැල් ගිහිල්ල ඇවිල්ල අම්ම තාත්තාට වඩා කාගවට දෙයන්නේ ආචි සීයගාවට තුොර දැ මේ දරුව සමහරක්ට රෝහගේ ගැනෙන කෙනෙක් වෙන්න පුළුවන්.ද රාචි සීය ගෙදරරි ඇලියට ගිල්ලනෑ. නමුත් රෝගයාාවම එය තමයි රෝගට විටත්වෙන නේද. තිදබ මේ අවස්ටවිදිි කියන්න වශ්‍ය විශේෂයම. මු තුළ යම්බියක් චකතයක් තියෙනවන බයවෙන්න පා දැන්ට එන්නට දෙන්නදීම බොහොම හොඳින් ක්‍රියාත්ක වෙනවා. අපි ගත්තොත්තේම එන්නට එෙක්ක ආපු අතුරුඵල ගැන කතා කරන්නකොට ඒව හරයා අඩුයි. නමුත් මේ එන්නට ලබාගත්ත කොටස වැඩි. හින්ද යනැතුව විශේෂය මේ වැඩසරහන බලන වැඩි හිටි අයට අපිට කියන්නට කැමති බයිනැතුව එන්නත ලබාගන්න මේ එන්නත ඔබගේ ජීවිතය විතරක් නෙමී ඔබගේ ආදරණියන් සියලුදනාගේම ජීවිතය යම් හෝ පමණක ආරක්ෂාකිරීමට පිටුහල් වෙනවා. හිතේ ඒහින්ද මංහිතන ජනතාවට මේ එන්නත් පිළිබඳව එන්නත් කරනේ තින වැදගත්කම් පොඩි අදහසල් ලබා ගැනීමත් වදගත්වන ඒ අපි එන්නත ලබාගන්න කියන මංහිතන්නේ වයිද ජුට් මහතා ගැන වැඩි විස්තරයක් කියලදයි අපි ඇයි මේ එන්නත් කිරීමේ තින වැදගත්කම. තම ැ මේ එන්නත් කරනේදී අප මතක තබාගතයතුයි. කුඩා දරුවට පවාේ රෝග වැලන්න පුුව ඒකන වැගත් සහන්ර ඔුන්ට වැලදි ෙරාවත් ආචි සියයට බෝවන්න පුුවන් දරවාට සංකලතාවඩවෙන්න පුලුවන් වෙනම කතාව. ජුට් මහ කැමති ඔබගේ අහන්න දැන් මේ ආකාරයට එන්නත් ලබාදීමේදී. විධ එන්නත් වර්ග ැන්තිබෙනවා. හ යයක්ති නනි දැනට ලෝකේ හයාග. ැ මේ එන්නත් අර්ගාතර කොහොමද යම්කිසි සබඳතවත්ති තිබෙනවාද මොනවාද මේ එන්නත් කාර්ද මේවා ගන්න පුලුව. එල එන මන එන්නත ආරම්ප ප්‍රානශයෙන් අපේ එන්නක බලාපුරත්තින මොකාක්ද. අප එන්නතකින් එක්කෝ ඒ වරසේ තියෙන දැන් මං ඔබට පෙරකි පෙ පෙන්නුව පාරිදි ස්පයික් ප්‍රෝටීන් කිය එක්කෝයි ප්‍රටීනටි කත්්නවතන හෙමනැත්තං කොරුණ වෛරස්සල තියෙන ආරයෙන්නේ අනුව කෑල්ලක් ඒ අන්තර්ගත් වෙන්න පුළ. එහමනැත්ත සම්පූර්ණය අඩපනු කරපු වරසයක්. මේ දාල එකු වෙන්න පලිතින් එන්නත්වලත් විවිධ වර්ගතියනවා. ද මෙතනද අපට වැදගත්වෙන්නේ ඒ එන්නදේ තින වර්ගයද එහමනැත්වං විශේෂයම කොහෙන්ද ආවේ කියලා එක පැටකිරියද බලන එකද එමනත් මොකක්ද වැදගත් මේ එන්නත කෝමණ වර්ගය වන ඔවුන්ගේ වලක්වා ගැනීම ප්‍රදේශතිය සට හතරක්හරිසිට පහක් ව ගතමයි වෙනස් වෙන්නේ කෙන සිට හැතේෙෙන ට අනුවතරක් දක්වා විවිධ පරතර තිබනට ඒක සංවිශේෂ සංකුලතා සහ එමනැත්තං අපි කියවා රෝහල් ගතවීම එතනදත් වැදගත්ම වෙන්න මේ රෝහගතවීමට අනුව හතරක් අනු පහක් විතර එන්නත්තුොලින් වලක්වවා තින්ද මේ ඔබ පලිනිනම්ගේ ප්‍රශ්නට උත්තර දෙදෙනවාදන් එන්නට හදන විදි විවිධයි. මොකද මේ ආමේ එන්නත විශේෂයෙන්ම ගොඩාක්කය මේ පටලොෝගන්නවා අපේ තියෙන එමනැත අපිට තියන විශේෂ සරපෙන් තත් එක් හරි එමනත්තන් හැපටයිටිස් බ එන්නත වගේ දීර්ග කාලේනයක් අපිතක්ක තිබුණ එන්නත් එක්ක යම් කිසි පටලලා ගැනීමක් සිද්දනවා. දැ සුද අපි ගොඩක්ලාට සරම්පෙන්නත දුන්නම සට සීයක්ක් කරි සට අනුවනමයරි ඒ අපිගෙන එෆිකිසි රට් එකැකිමනත්තන් කොච්චට දුරට හරයි පාලනය කරනවාද හරිටම හරි කරනවා දෙ කියලා ඉතින් ද එන්නට ඉක්මනිින්ම නිපුුදු පෙන්නතක් ඒවගේම තමයි මේකේ අපි කියනවා සායිනික තියවා එක දෙක තුන හතරගලා තියෙනවා ඒ අවස්ථා ඒසා දැනට තියනේ හතරෙන අස්ථාවේද අතිම අවස්ථාවේද දැනට දත්ත එකතුකරගනයානවා. මේ තියන දත්ත. නොත් එන්නට මොන ඕනත් අන්ක තම මේ එන්නතතයට විශාල වශයෙන් ගෝලීි කරන තුළ විශා ඉල්ු මක්තිව බ දන්න ඉල්ලන් සැපම් යායන. ඉතින් මේකේ තියන සැපවිම්ම දැන් අඩු ඉතෙ හිද සමහරක් වෙලාවට සමහර එන්නත් කාණ්ඩ හරිමනත්ත ඒ තියෙන වර්ගේය එමන අපි කියව සමකට බ්‍රෑන්් එක නොති බෙන්න්න පුළුවවා. කට ඊල්ගෙන්න්න තියනද මේක ගෝලී වශයෙන් අපි දකින්නට අහම්බෙන දෙයක් ඇතින් ඒ එන්නට ලබාගැනීම තමයි වැදගත්වෙන්නේ දැන් ඒවගම තමයි මේකේ කාසි අනිිපත් එකන කොචරදුරට මේක සාර්ථක කියල ඒවගම තමයි අතුරවාත් අතුරවාබාද සමරක් කලට මිලියනයකට හරි ඉතාම අවමයි නමුත් අතුරවාබාධයක් ඇතිවුණහාම ගොඩාක්වෙලාටඒ වාර්තාාවීම එක්ම සමාජාලතුෙන් හරි මනත්ත විශේෂ මුද්‍රිතාරි ල්ලොක්්‍රණනික මාදධ්‍යවලින් ඒ එක වාර්තන එකවාිය . නොතක උළපාදැක්වීම මහරි මනත්න් අපි කියන කොච්චර ප්‍රමාණයකට දක කියනෙක ඉතාම වැදත්තවයනවා. එක ප්‍රතිශාතයක් විදියටට කොච්චරද කියෙ වැදගත්වවා. ඒතාමති සංශිත්තම තියනවාද. දැඩතියන එන්නත් විවිධ අන්නත්වල සාර්ථකත්ය ඉතාම ඉහළක අගේක දක් අනවා. ඒවගේම තමයි මේකේ විශේෂය මරණය සහ හෝ එක කියට තර අනිත්ත එන්නත් වොල නිවංකිකවම සරම්පෙන්නතෙන් හරි අපි ආසාධනය වැලක්වීමට වඩා අපි බොහවෙලාට මේම අපේක්ෂා කරගන්න පැතිරීම ස්පරිතාලවලට ගොඩාක් එකතු කරග යිIC වූ පිරීම ඒවගේ සංකූලතා ඇතිවෙලා මරණය වගේ දේවල්වට තමයි අපි මේක විශේෂ මේ එන්නට අවියක් විදියට පාවිශි කරන්නේ ඔ එතරම මේ එන්නතෙහි වැදගත්කම වෙන්නේ මේ රෝගය සෞඛ්‍යංශවලට බරක් නොවී රෝගින් තබාගැනීම ඉතා වැදත් සාධ කැ්පොද යමිලින් එය අපේ ධාර්තා ක්ම වගේියත් පර ෞක ේත්‍ර අසරන වනවා ඒවගේෙන් පෞද්ගලිකව එකක් නට වැදගත්වා තන්ට ජීවිත හානය අවම කරගනීම ඒ වැදගත් තන ය කරු ක ම ඔබ මති සදහන් කල ව පචි හ න හ ඉ එක එන්නත් වර්ග ාතාරයිට පසේ දැ තවයි එන්නත්වර්යක් ගන්න පුළුවන්ද එමම මිශ්‍ර කිරීමක්රීම පිබද බලස දනටතින සානක දත්තානවා. හා පලවෙනිී මාත්‍රාව දැන් එක ජර්මණියගේ දැන් ඔබ ම එමහිතනේ අහන ඇත්තේ ඇස්ත්‍රසනි එක පල්ිනි මාත්‍රාව ගත්ත කෙනෙකුට ඒන්නට මිශ්‍රකිරීම කරන්න පුළුවන්ද කියලා. දැන් ඒ සඳහ පරීක්ෂණතු අපි ලංකාවත් පරීක්ෂණයක් මට්ටමක් ආරම්භ කර දැන් පරේක්ෂණ දත්ත එලියට ඇවිල්ලතිෙනවා ර් ජර්මණියයි විශේෂය ඉතාලියයි වගේම තම එක්සර්ත රාජධානී. ගිය සතිය ලොකු ප්‍රසිද්ධ. ලැන්සට කියල සූශ්‍රශේෂූ ඒක එන්නත මිශ්්‍ර කරහම සංකුලතා ඇතිවීම ඉතාම අවමයි. ඒවගේම තමයි ඒකි තියෙන අභිමතා ඔබට නිදතිම මතුවෙනකත් තමයි ඇසසෙනක දෙකක් ගත්තාම තියන එකට මද. ඇසසනිකා හරි මන අපප අතරම මෙතනදී නම භාවිතා කරන්න හුදෙක්ම මේක විතරයි එක වර්ග්‍යයක් භාවිත කල අනිත්්‍ය එකත් එක මිශ්‍ර කරන්න පුළුවන්ද කියලා. දැනට තියන සාධක අනුව එම මිශ්්‍ර කිරීම කරන්න පුළුවන්. නමුත් උන් ඒ නිර්දේශිත කරලා තියෙනවා. ඒකදී තැට නැමත නැවත විශාල ප්‍රමාණයක් අරගෙන ඒ සඳහා තව අපි යනකොට තමයි මේට අපිට දත්ත එකරස් කරගන තමයි යන පන්නමුත් ඔබට රුජුම ඔබ පිි. තුරක්දෙනවා දන් එය කළ හැකේ. ඒ කො හැකි ඒ. හිතනමෙද දගත් කල හැක් කුමල කුමන එන්නත් වර්ගද කියනෙ ඔබ ීරණය කරන්න එපා ඒ වද්‍යවරුට ාර දෙන්න ඔබ එකවාග කර ද ි කරන පුලුවන්කිර දකිව වාදී ප ගක හෙම කරන්නන්න එපා ඒක ඔබගේ ෘතම රජාරයක් නොවේක යි වැදගත්නය වගේම තවත් තාක්ෂණ කරන දෙැගන්නට වවශයමට එතමයි දැන් එන්නත් කරනය කර හමදැන් අපිග මේ වසේ මාර්තුගේ කාල මහිතන පෙන්න්නරනෙ පටන්ග මුල හරිදී වගේ ජනවාවර පටන් ෙ න වා ග. ගත න ේ කොට රද ලමය කරා ඉතින් දැංග මේක කොපමට කලක් ඇැගේ තියීම ද අපි ආයිකර ගන්න නොද එ ඉතාම දැන්න තින්න සාධක අනුව රිජුත්‍රය දෙන්න මවර දැමුත් මේ මේකට දැන් විශේෂයම සහරක් දැ ආයත්‍ර ඉතාම කෙටියෙන් කෙනන්න සමහරක් වෛරස වල දෙන එන්න. අවුරුදු පහ දහය පහ මන ේන ොඳ මුදහන දම අපි ඩාකාලද අපි හැපටස් බි න්න මතරත් තුුණක් වොන්න. අවුරුදු දැන්ඒ ඒ පලවෙනි උපකාණ්ඩේ. දැනට ඉන්න දැනි ගුලා වැඩිහිටයන් වෙලා තියෙන ඔුන්ට ප්‍ර ශක්තිකරණය තියෙනවා. නමුත් ඔබ ආසන්නම යන වර්රැම ඉන්ලන් වයිරස ඔබද ඇතු න්්ලොන් වර්සේ වසරක් පාසා දෙනවා. ති එන්නතකින් අපි ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වෙන්නේ වරසය එන්න ස්සල අප යගේ ප්‍රතිදේය හැදිලලා ඒකට විරුද්ධුව යම්කිසි නිශ්ක්‍රීය මට්මකට ඒ වැඩිපුර පැතිරිගෙනය නැතු අන් ඔන්ගේ ඒ අප තින සල්වල තින බද්ධවීම අඩ පාන කිරීම. දැනට මාස හයක් හිලා ඒ අයිත් එක්සද රජධානී දෙදස් අටසයක් පමණ ෆොලෝප් කරල්ල මාස හයකට පස්සේ දැමුුද උුන් පටන්ගත්ත ටකකාලකට ඉස්සල් මහි තන්නේගේ දෙෙසම්බර් මසගේ පටන්ගත්තා දැන් ඔුන්ගේ සායිනික විපරම් කිරීමේ වැඩ සටහනගදී. සියයට හැත්තෑවකට පමණ ඔන්ට ප්‍රතිදේහ දැනට තිබිලති නොය කියෙල. සංඟගාවල පල වැලා තියනවාත් තිය අපිට විශේෂ වෙලාසනින් පුරෝගත කරන්න බෑ. නමුත් මාත්‍රාත් දෙකකින් පස්සේ. යම් කිසි මාස කීපයකට මේ ප්‍රශක්ති කරණය හෙල්ක වර්කස්ලගේ තිබිල තියනවන ඒවගේම තමයි අනිත්තාගත් දැන් ඔවුනය ලේ අරගෙන ඔවුන් බලාගනය නවා නමුත් අපිට කියන්නට බෑ අවුදු ගාණක් කියලා. න පශිෂ දත්ත නෑ නොත් වැදගත්වෙනවා අදාළ මාත්‍රාව හෝ මාත්‍රා දෙකම මවාර්ගවේෂ විදවෙන්න පුළුව අරගැන අපේ සුරක්ෂද අපේ කාට්පත රගැන අරගන්නකත් දගත්තවා ඒ හා සමානවම අර්ගත්තට පස්සේ අපේ සෞඛ්‍ය පුරුදු ඒ විද්‍යහටම පවත්වාගැනීමම ඉත දගත්තව හිතන ඉතාමත් වැදගත්ය අවසන සදහන්ර අපේ සෞඛ්‍ය පුරුදු ඒආකාරයටම හඳවා ගතය තු එන්න කරන සිදු කලත් එස ම නැවත්. හි විර බාග අපේ සිනේ වැඩසරහණය අන්තිම විනාඩි කිහිපේ අසන්තිමමා ඔබදෙසිර මෝනට කමති අපට ජනාවට කීවතු ද්‍යයක්තිබෙන අවසාන ද මතිර යැගින විට හිතේ තබාගතයුතු. ැන් ඒ සමගඟම ප්‍රශ්නයකින් යොමුම කරන්න තමයි දැන් කොවිට් හැදුන කෙනෙකුට එන්නත් කරන කරන්න පුළුවන්ද. බොමොහොඳද ප්‍රශ්නයක් තමයි මහිතන ඉදිරිපත් කරේ කෝවි් හැදුනෙනෙක්ටත් එන්න කරය කරන්න පුළුවන්. තමුන්ගේ දවස් දාහතරය සීමාව පසු වෙලා තවත් දවස් සති දෙහකින්න නැවත දවස් දාහතරකින් පසු එන්න ලබාන්න පුළුව දවිින් කියැන දවස් විසිටකින් පස රෝග හදිලලා දවස් විසි අටකින් පස්සේ එන්නත ලබාගන්න පුළුව මහිතන්නන්නේ එන්නත ලබා ගන මතාම අවශ්‍ය අපි හැමෝම දැනගතයුතු කාරණාව. ඊට අමතරව මංහිතන්නේ මේමෝ අවස්ථාවේදී මම කියන්නට කැමතික බලගින්න ප්‍රේක්ෂකයන්ට ැන් අද අපි දකිනව අපේ සංචරණ සීම තවදුරටත් ඉහෙල්ලනා විට අපිට හිතෙන්න්නට පුළුවන් මේ සංචරණ සීම ඉහිල් කරලා තියෙන්නේ දැන් රටේ තත්ත්ේ හොඳයි කියනෙ රෝගිතත්වේ එෙම නැහැ අපි කිනවා මේ ඩෙල්ට ප්‍රබේදයක්තු පැතිරෙන් පවතින අවස්ථාව. නමුත් ජනජීවිතය යම් හෝ ප්‍රමකට සාමාන්‍ය කරණය කිරීමට තමයි මේ ඉහිල්වීමක් කරලා තියෙන නමුත් අපි හැමෝටම වගකීමක් තියෙනවා එක පුද්ජල වගකීමක් මෙන් සමාජී වගකීමක්. අපි අර කියපු පෙර සඳහන් කරපු සෞඛ්‍ය පුරුදවලට නිරතවන ප්‍රමාණයට. අපි මේ වගකීම එකක පුද්ජලයා බාරගන්න ප්‍රමාණයට තමයි නැවත රැල්ල කෙනවද නැද්ද යන බව තිරණේවන්නේ. එහින් ද මංහිතාන්නේ අපි සැමගේම එල්ලන්නට කැමති. අපි පුළුවන් තරම් තමුන් සෞඛ්‍ය පුරුදවලට අනුගතවන්. සංචරණය පුළුවන් තරං තමුම තමුන්ට සීමාවන්දාගන්න. අනවශ්‍ය ලෙස ඒ රාශිවීම් අඩුකරන්න. එසෙත් නැත්නම් මේ අපට ලබුණු ඉහිල්වීම තව ටික කාලයකින්. ඒ අපේම අවධානට නැතැ අපේ තත්ත්ය තව අහපත් තත්ත්යක් කරා ගෙනෑමට හේතුවන්නච පුළුවන්. එය හොඳින් මතකතා ගන්න ඒ සමඟමවා කැමති ජුඩ ඔබද සිටහරෙන අවසානයේ දී මෙතනනි නැගින කොට නතාවට ගෙනයන්න තින පනිුඩියකුමක්ද. ද මේ ප්‍රේද ගැන ගොඩා කතා කරන්න මොහොතක ප්‍රබේදය කුමක් වොනත්. තැංග්‍රීක හෝඩේ අවසානමයකරෙන. ඕමේග ප්‍රබේදය ආවත්. ප්‍රබේද හැම එකක්ම එකහා සමානව තමයි පැතිරෙන්නේ. ඉතින් ඒ සමානම එකන අර කියන සුසන හාල් අපි පෘෂ්ට මතාපන්ත කරන හැරීම අල්ලගත. ඒ ඒ ක්‍රමවේ දිහෙන්ද මේක රෝග නිවාරමට වලක්වා ගැනීමේ ක්‍රම ඒ ඒ ටිකමයි. අර සතර විපගේම අනක ගොඩක්ට ගොඩාමතුන ව ප්‍රේදක කහෙද තිීන් අන්තක ලංකාව ක කියත්ව නො මේ ොතුර හඟගනවාදඒවා දෙන්න ඇත්තයි ඒම සතියකින් දෙන්න කියලා. ඉතින් එහෙම දෙයක් සිද්ධවෙන්නේ නැහැ ප්‍රබේද විශ්ලේෂණය කරන්න ජන විශ්ලේෂණය අදාපිට ගන කාලය ඉතාම සීමිතයි ඒ දිනගණනක් ැන සංසිද්ධිය අනතක මේක අද වැදගත්වෙන්නේ පැතරීම ගැන වැදගත්වයන්නේ ඉතාම ල්ප දෙනකොට. ඉතින් ප්‍රබේදධය කුමක් වොනත් . <muchan> ආනය ඒක පැතරීමම එකමයි එක විදිහටමයි වෙන්නේ. මහිතන ඒ වැදගත්වනවා එක ඔබට ජනතාව විදිහට වැදගත්වන්නේ මෙම රෝගෙන් වැලකම් ස වෛද්‍යාසන්ති සඳහන් කරපු විදිට හරි සෞඛ්‍ය පුරදවලට අනුගතවීම. ප්‍රබේධය බලාගැනීම බලධාරින් සිදුකරවේ ඕුන් ය විශ්ලේෂණය කරලා ඒ ජනතාවට වඩාත් හොඳම ආරක්ෂිත ආකාය ලැබෙන විදිට විශ්ලේෂ කටයුතුඒ එක රහස් පරික්ෂක වැඩක් වගේයක් ඒකරාව. ඔබ පරිසං වෙලා ඉන්න ඔබේ වගකීම තියෙන්නේ ඔබ පරිසංගවිම තුළ. එස නම් අප ස්තෘතිවන්තන ඔබ දෙබවල අප සමග දෙකතුවාට අද අප සමගකතුයේ සෞඛ්‍ය පවර්ධන කාර්යයේ ප්‍රාාවද්‍ය විද්‍යා පිබන්ධ විශෂක්න වද්‍ය සන් ලපිටි මත්ම සහේ වෛ්‍ය පර්ේෂ ආතන ව ද රෝ පබන්ද විශෂක් වද දජයම මහතා. එස නම් ඔබ දෙෙලට පනවත ස්තුතිවන්තයන අප සමගකතු වවාට එසන අප නැවත් ලබන්න සති දීම තීරය තුින් ඔබ සමගකතුව වවා ඔබ සැමට. සෝතයක සතියක් අයිබෝවන්